ඒකයි බය නැතුව මම Nokia Android smartphone එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සමගා අලුත් වෙන Nokia. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට. ඉතින් වේවා මැතිණිය කොහමද? හොඳින් ඉන්නවා ඔබතුමා කොහමද? අනේ හොඳින් ඉන්නවා මැඩම්. Yes. අනේ අතාරගෙන දැන් Sunday Times එකෙන් මේ ආවා ආටිකල් එකක් කරන්න. සුල්පි කියන්නේ. මම එයා ඇහුවා අර මම කම්ප්ලේන්ට් එකක් දැම්මනේ මේ රංග බණ්ඩාර බ්‍රයිබ් බෑග් ගේ යාට බ්‍රයිබ් කරන් try කරන්න. ඔව් ඔව් ඔව්. ඒ කේස් එක දැන් මොකද ඒකට වෙන්නේ කියලා. ඒතකොට මම කිව්වා ඉස්සර හිටියා කිව්වා ඩිරෙක්ටර් අධ්‍යක්ෂ ජෙනරාල් කියන්නේ දිල්රුක්ෂි වික්‍රමසිංහ කියලා. එයා ඉන්න කාලේ ඔය වගේ දෙයක් වුණා නම් අපිට ගෙවල් වල ඉන්න හම්බෙන්නේ නැහැ කිව්වා. එයා මෙතන කියනවා කිව්වා ඔෆිසර්ස් ලා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ආමේ මම ඔබතුමිට ආයෙත් ටග් ගාලා ගන්නද? ආ හොඳයි. ඔකේ. මට මගේ මේක සරත් ජයමාන්ට මම කෝල් ඇද්දුන මම ආයෙත් ටග් ගාලා ගන්නවා මේක අරගෙන. හරි. හොඳයි. අපිට ඕම්ම කතා කරන්න මැදම් මේ. ඊට පස්සේ මම කිව්වා දැන් මේ ඉස්සරම අපි මම රෑ 10 මාට දවසක් නිකන් බලන්න ගියා මෙතන බලද්දි නිල්ලුක්ෂි වික්‍රමසිංහ උඩ ඉඳන් මට කෑ ගහලා බැන්න කිව්වා. කවුද අපේ දේවල් වැන්න කියලා. ඉතින් නමුත් මම කිව්වා මම හරි සන්තෝෂෙන් ගෙදරම මේගොල්ලෝ රෑ 10 මාරනකොට වැඩ කියලා. මං කිව්වා දිල්රුක්ෂි වික්‍රමසිංහ දාපු නඩු ඉල්ල අස්තර ගන්නවා කියලා. මං ගහුවා මෙහෙට මුන්න පැටවන්නේ. මෙයා නඩු ඉල්ල අස්තර ගන්න. මම කිව්වා අපිට පාරේ බහලා යන්න බෑ මේ ප්‍රයිබර් කමිෂන් එකේ වැඩේ ඉඳලා. මම කිව්වා ඇත්තටම මැතිණිය කියන්නේ හරිම කලකිරනවා. එතකොට මේ මම කිව්වා රජින් වාස් ගුණවර්ධන ඇවිල්ලා මෙතන හම්බෙන්න මම. එතකොට මේ මම සරත් ජයමාන මට ඊළඟ ලයින් එක කතා කරනවා. මොකද්ද මෙතනදී කියන්නේ මෙතන වැඩ කරන්නේ නැහැ නේද? අනේ මං මට නම් තේන්නේ නැහැ මුකුත්. මට නම් දන්නේ නැහැ. අපිත් ඉතින් පත්තරවලනේ කියවන්නේ. ඔව්. දැන් මෙයා ඔයා කතා කරලා මේක මේ ප්‍රශ්නේ අහන්න. අල්ලස් පරතේ 19 වගන්ටි ඇත්තේ අල්ලස්ම වැරදක් නම් ටෙලිෆෝන් එකේ කෝල් එකක් දීලා තියෙනවා. ටෙලිෆෝන් එකෙන් එයා දීලා තියෙනවා ටේප් රෙකෝඩර් එක ඇවිල්ලා ඩිරෙක්ට් සාක්ෂියක් නේ. ඔව්. ඒ ඩිරෙක්ට් සාක්ෂියක් නම් ඇයි ඒකට නඩු දාන්න ඇත්තේ කියන එක පැහැදිලි කරන්න කියන එක විතරක් අහන්න ලෙක්චරයි. මෙයා කියනවා ටෙලිෆෝන් එකෙන් බෑ මේ ඇවිල්ලා කිය ඇවිල්ලා කියන්නේ එහෙම කියලා ඩ්‍රැග් කරනවා. අනිත් එක මට ඇතුලෙන් කිව්වා මෙන්නා මේ ඊට පස්සේ කිව්වලු මේ ඔෆිසර්ස්ලා මට කිව්ව කතා කරලා ඇතුලේ ඉන්නවනේ අපේ යාළු. අයියෝ මේ ආණ්ඩු මාරු වෙනවා. උඹලා නිකන් ලෙඩ දාගන්න එපා කියලා. මතයක් කියවලා දී ඇතුලේ. ඇත්තට මයි ගොඩ්. මේ හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයා කම්ප්ලේන් එකක් දැම්මනේ. ඔව්. ඔයා කම්ප්ලේන් එකක් දැම්මට පස්සේ ඔයාට දැන් කරන්න දෙයක් නැහැ. ඉතුරු ටික යාට තියෙන්නේ මේ ඔයා එතනට ගිහිල්ලා කම්ප්ලේන් එකක් දැම්ම. දැන් එතන ආපහු ආව ගෙනල්ලා ගින්නන්න දෙයක් නැහැ. ඔයා නෙමෙයි හොරන. අන්න ඒක. ඔයා නෙමෙයි පකාගත්තේ. මම මෙයාට කතා කරලා ඔයා ෆෝන් එක උස්සන්න මම මෙයාට කතා කරලා වැඩ ගන්න. හරි. ඔකේ. 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 ඔකේ.